හැබැයි අතරම මගේ මෙයාගේ දෙනගේ හොඳ යාළුවෙක් තමයි අපි දෙන්නව එකතු කරන්නේ. ඒ කියන්නේ මොකද අපි දෙන්නව ශේෂ්ත්‍ර දෙකනේ. ඉතින් අපි දෙන්නට එහෙම මුණ ගැහෙන්නවත් අපි දෙන්නට හඳුන ගන්න අවස්ථාවක් නැහැ. අපි දෙන්නම ඉතින් තනිකඩව ඉන්න කාලෙදී එයා අපි දෙන්නගෙන හොඳටම දන්නවා. මෙයාගේ හොඳ සහෝදරෙක් වගේ යාළුවෙක්. මමත් ගොඩාක් ගරු කරන කෙනෙක්. ඉතින් මේ ඒ නිසාවෙන්ම මට මෙයාව රෙකමන්ඩ් කරලා දුන්නේ. මොකද අපි දන්නවා සාමාන්‍ය ඔය ආදර සම්බන්ධතා කියන දේවල් හරි දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්නේ ඒක විවාහයක් දක්වා යන්නේ කියන ඕ හරි දේවල් ඉතින් ඒ වයසේදී අපි හරි බයයි අමාරු වැටෙනවනේ මේක සම්පූර්ණ අමාරු වෙන්නනේ ඉතින් එයා කරපු පළවෙනි කපුකම කිව්වා අපේක අපේක බලලා තමයි දෙවෙනි කපුකමක් කරලා හදන්නද කියලා බලලා ගියා වැඩ තියෙනවා දැන් හරියට වැඩ මං හිතන්නේ එයාගේ රැකියාවට වඩා වැඩ තියෙනවා දැන් කපුකම කරන්න ඉතින් මේ ඇත්තටම අපි දෙන්නගේ මොන ගැටලුවක් ආවත් සමහරලාට ඒ අපි අදහස් උනත් එයත් එක්ක හුවමාරු කරගන්න තරම් හරිම සහෝදරෙක් වගේ අපි දෙන්නගේ යාළුවෙක්. ඉතින් ඒ එයා නිසා තමයි අපි දෙන්නා මුණ ගැහෙන්නේ. සහ ඉතින් අපි දෙන්නම කතා බහ කරලා අපි දෙන්නට දෙන්න හඳුනා ගන්න නිසා මමත් හිතුවා මට ලැබුණු හොඳම කෙනා තමයි මේ කියලා. අසුන්ගේ පැත්තෙන් එක කොහොමද වෙන්නේ? දැන් කෝල් එකක් දීලා දැන් යාළුවෝ මෙයාගෙන කියන්න කලින් එකපාරම අහනවනේ මොකද වයස කීයද මම එක මොහොතකදී මේ තීරණය කළා තිබ්බේ මම විවාහ වෙන්නේ නැහැ කියලා මේ හේතු මම ඒකට කමන්නේ මේ කියන්නේ මගේ කාර්යබහුලත්වයේ හින්දා මේ ඇතර මම එක එක තැනකට පස්සේ මම තීරණය කරලා තිබ්බේ මම ඇතර විවාහ වෙන්නේ නැහැ කියලා මොකද මට මේ එක තැනකදී හිතුණා මේ කියන්නේ ජීවිතේ සමහර වෙලාවට තනිකඩ ඉඳලා ඒ තනිකඩ කමට පුරුදු වෙනවා ඒක කන්ෆර්ටබල් වෙනවා එතකොට දැන් ආපහු කාලෙකට පස්සේ රිලේෂන්ෂිප් එකට යනකොට ඒක ටිකක් පොඩි වදයක් වගේ ගතියක් දැනෙනවා මේ මොකද අර තනිකඩ කමට පුරුදු වෙලා ඒකට ඇබ්බැහි වෙනවා තනිකඩ කම ඇබ්බැහි වීමක් වඩ පත් වෙනවා එහෙම මම තනි තනිකඩ කමට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක් ඉතින් මේ අපේ අම්මට ඒ කියන්නේ එක කාලයක් තිස්සේ විවාහ වෙන්න කියලා අම්මත් ඔක අතහැරලා දානවා අම්මට ඇති වෙලා කියලා 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 ඇති වෙලා අම්මත් අතහැරලා දානවා වැඩේ මේ හැබැයි මගේ යාළුවා ඒක අතහැරලා දාන්නේ නැහැ මේ සහ මේ අර මොකද්ද හේතුවකට දැන් අම්මා ඕක කිව්වම ඒක කියලා කිව්වට දැන් අර යාළුවා ඒක කියනකොට එහෙම කියලා කියන්න බැරි මට්ටමක් එනවා මොකද යාළුවෙක් නිසා මේ ඉතින් නෑ ඉන්නකෝ හරි කෙනා මං ක්ලාස් එකල දෙන්න කියලා එතකොට තමයි අර කෝල් එක එන්නේ හිටි ගමන් මේ වයස කීයද කියලා යාළුවා මෙයා ඇත්තටම මේ ඕක මම මේ කිව්වම මේ කිව්වා ඇයි යාළුවා වයස දැන් නැද්ද කියලා මගේ හොඳම යාළුවා වයස දැන් නැද්ද කියලා නෑ යාට එච්චර මේ යාට ඇත්තටම බලා ගන්න ඕනුනේ අපි දෙන්නගේ වයස ගැප් එක තමයි යාට බලා ගන්න ඕනුනේ හරියටම මේ ගැළපෙනවද මේක මේ කපුකම කරන්න කලින් ඉතල වයසෙන් ගැළපෙනවද මේ ඊට පස්සේ තමයි එක දවසක් මට ඇත්තට මේ මොහොතේ සෑහෙන කාර්යබහුල කර්තවයක් ඉඳ මේ එක දවසයි ඇත්තටම අපි දෙන්න හම්බ වෙලා හම්බ වෙච්ච දවසේම හරය තමයි කතා කරන්නේ පාන්දර 3 වෙනකන් ඉඳලා කතා කරනවා මේ කතා කරලා වැඩි ගොඩ යනවා වැඩි ගොඩ යනවා හරි දැක්කේ කතාවට කොහොමද දැක්කේ ඔයාට කොහොමද හිතන්නේ මේ වගේ කෙනෙක් මට කියන්නේ ඔයා කලින් දැකලත් නැහැ නේද සුන්න කිව්ව ගමන් යාළුවා හොඳයි කියලා හිතෙන්නේ කොහොමද ඔව් මුලින්ම කිව්ව ගමන් මේ වෙලාවේ නම ගහලා Facebook එකේ search කළා. එතකොට දාලා තිබ්බ profile picture එකත් එක්ක මුලින්ම හිතුණා හා හොඳයි කතා බහ කරන්න පුළුවන් කෙනෙක් වගේ කියලා. ඊටස් මෙයාගේ විදිය, ගතිගුණ, මෙයා කරන රැකියාව ගැන මේ දේවල් කිව්වම ඉතින් ඇත්තටම ගුරුවරයෙක් නිසා ඒ ගැනත් මට ටිකක් පැහැදීමක් තිබ්බා. කියන්නේ මගේ මවත් ගුරුවරියා. ඉතින් ඒ හින්දා මම දන්නවා ඉතින් ගුරුවරයෙක් කියන්නේ ඇත්තටම දැන් කසුන් ගත්තා මෙයාගේ රැකියාවත් එක්ක කරන්නේ ගොඩාක් දසදහස් ගණන් මයින්ට දැනුම දෙන එක. ඉතින් මම හිතා ඒ කියන්නේ ජීවිතය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න එපා අනිවාර්යයෙන්ම. ඉතින් මෙයාත් ගොඩක් අධ්‍යාපනයේ පැත්තෙනුත් ගොඩක් දේවල් හදාරලා තියෙන හින්දා මම හිතුවා තීරණයක් ගන්නකොට එයාත් හොඳට තීරණ ගන්න කෙනෙක් හිතන කෙනෙක් විය යුතුයි කියන ඒ පැහැදීම තිබ්බ මුලින්ම. ඉතින් කතා බහ කරනකොටත් ඒ පැහැදීම තමයි වැඩි වුණා. ඉතින් ඒකත් එක්ක තමයි ඉතින් කැමැත්ත දීලා අද මේ විදිහට ඉන්නේ.